අපේ රටේ ජාතික ආදායමෙන් 54%ක් භුක්ති විඳින්නේ රටේ පෝසත්ම 120. දුප්පත්ම 120 භුක්ති විඳින්නේ 104.5යි. ඉතින් කැරලි ගහන එක අහන්න දෙයක් නැහැ. තරුණ විප්ලව සමාජ විප්ලව ඇති වෙනවයි කියන එක පුදුමයක් නෙවෙයි. ආර්ථික වර්ධන වේගයෙන් වැඩක් නැහැ. ඒ ආර්ථිකය තුල සියලු දෙනාම ආර්ථික වර්ධන වේගයේ ප්‍රතිලාභ භුක්ති විඳින්නේ නැත්නම් මේ දැනට තියෙන ක්‍රමයක් ලොකුවටම වෙනස් වෙන්නට ඕන. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා දැනෙන්න. එහෙම දැනෙන්නේ නැත්නම් එතන තියෙනවා ක්‍රමේ බරපතල වරදක්. මේ රටේ ජනතාව තීන්දුව කරොත් රටේ ආර්ථිකය රණසිංහ ප්‍රේමදාසගේ පුතාට බාර දෙන්න මම ඔබලට දියුරලා පොරොන්දු වෙනවා. මේ රටේ ජීවත් වෙන පවුල් ලක්ෂ 60කටම අපි මේ නිර්මාණය කරන සෞභාග්‍ය හැම දෙනාටම එක හැන්නෙන් බෙදනවයි කියන එක මම මේ අවස්ථාවේ ඉතාමත්ම සතුටින් ඔබලට ප්‍රකාශ කරනවා.